ආයුබෝවන් සියලුම දෙනාට අදත් ප්‍රභාලෝකන ජෝතිෂයේ YouTube channel එකට සියලුම දෙනා සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඔබට ගෙනෙන්නේ හස්ත රේඛා ශාස්ත්‍රය පිළිබඳ වීඩියෝවක්. ප්‍රධාන වශයෙන් ඔබ දන්නා මණ්ඩලයක් ගැනයි අද අපි කතා කරන්නේ. බොහෝ දෙනා මේ ගැන විශේෂ අවධානයක් යොමු කරනවා. බුධ මණ්ඩලය හා සුලංගිල්ල ගැනයි අද අපි ඔබට හස්තරේඛා ශාස්ත්‍රය පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ගෙනෙන්නේ. ඉතින් සියලුම දෙනාට නැවතත් බොහොම ස්තුතියි අපි හා සම්බන්ධ වීම ගැන. අපිව subscribe කරපු, අපේ වීඩියෝ නරඹපු, like කරපු සියලුම දෙනාට බොහොම ස්තුතියි. අපිත් සමග දිගටම රැඳී සිටින්න. එහෙනම් අපි බලමු බුද මණ්ඩලය හා සුලංගිල්ල ගැන ඔබේ අත්ලේ ඇඳින රේඛාවන් තුලින් විද්‍යාමාන වෙන කරුණ මොනවාද කියලා. එහෙනම් අපි බලමු බුද මණ්ඩලය හා සුලංගිල්ල පිළිබඳ විස්තරයේ කෙසේද කියලා. ග්‍රහලෝවේ කුඩාම ග්‍රහයා වන්නේ බුද ග්‍රහය. ඒ බුද ග්‍රහයාගේ බල දුබලතා හස්ත රේඛා තුලින් විද්‍යාමාන වන්නේ අත්ලේ සුලංගිල්ලේ පාමුල පිහිටි බුද මණ්ඩලයේදී. ඔබට මෙම පින්තූරයෙන් පෙනෙන්නේ බුද මණ්ඩලය. සුලංගිල්ලේ පාමුල සිට හෘදය රේඛාව පටන් ගන්නා තැන දක්වා අපි නම් කරලා තිබෙනවා. කොළපාටින් නම් කරලා තියෙන්නේ බුද මණ්ඩලය. ඒ වගේම සුලංගිල්ල ඔබ දන්නවා ඇති, සුලංගිල්ල පාමුල තමයි බුද මණ්ඩලයේ පිහිටා තිබෙන්නේ මේ ආකාරයට. විශේෂයෙන් බුද මණ්ඩලයේදී හා සුලංගිල්ල තුලින් නියෝජනය වන කරුණු වන්නේ තමාගේ බුද්ධිය, කතිගත්වය, අධ්‍යාපනය, සංනිවේදනය, ව්‍යාපාරික ඥානය, සැලසුම් ක්‍රියා කිරීමේ හැකියාව, තමාගේ ධනය හා විවාහය ගැන බුද මණ්ඩලයත් සුලංගිල්ලත් තුලින් හස්ත රේඛා ශාස්ත්‍රයේදී කතා වෙනවා. බුද මණ්ඩලයත් අනිකුත් මණ්ඩල වගේම ප්‍රබල වෙනවා. විශේෂයෙන් සුභ අසුභ වීම තුලින් ඉහත සඳහන් කළ කාරණා හොඳ ආකාරයටත් නරක ආකාරයටත් පිහිටන්න පුළුවන් ඔබේ අත්ලේ. බුද ග්‍රහයාගේ බල දුබලතා තමාගේ දෛවයට අදාළව, එනම් පෙර සංසාරවල උගදුන්ට නිග්‍රහ කිරීම, ඉගෙනීම වෙනුවෙන් අන් අයට උදව් නොකිරීම, නැත්නම් උදව් කරපු අය ඒ අයගේ බුදගේ ශක්තිය තුළින් බුද මණ්ඩලයේදී පෙර සංසාර තුළ කරපු කුසල් අකුසල් විද්‍යාමාන වෙනවා. ඉහත කරුණුවලට අදාළව හොඳ නරක ඔබේ අත්ලේ ඇඳින්නේ බුද මණ්ඩලය තුළින්. එම බුදගේ ශක්තිය බලය ඈදගන්නා ඇන්ටනාව වන්නේ ඔබේ සුලංගිල්ල. අපි දැන් බලමු බුද මණ්ඩලය හා සුලංගිල්ල තුළින් පිහිටන ආකාරය හා එමගින් තමාට බලපාන ආකාරය කෙසේද කියා. විශේෂයෙන් සුලංගිල්ලේ දිග මහත පුරුක් අතර පවතින විවිධත්වය නිසි අධ්‍යයනයකින් බොහෝ දේ දැනගත හැකි වෙනවා. බලන්න ඔබේ සුලංගිල්ලේ මුල් පුරුක අනෙක් පුරුක් දෙකට වඩා දිග නම් කාය ශක්තියෙන් හෙබි ප්‍රබල පුද්ගලයෙක් වෙනවා. ඒ වගේම සුලංගිල්ලේ මැද පුරුක අනෙක් පුරුක් දෙකට වඩා දිග නම් ඉන් අදහස් වන්නේ විවිධ කර්මාන්ත වලින් දක්ෂතා පෙන්වන අයගේ හස්ත රේඛා ශාස්ත්‍රයෙන් පෙන්වන සලකුණක් වෙනවා. සුලංගිල්ලේ ඉහළ පුරුක අන් පුරුක් වලට වඩා දිග නම් එවැනි අය අධ්‍යාපනයෙන් ප්‍රබල තැනකට එනවා. උගත්කමින් හා කතිකත්වයෙන් ප්‍රසිද්ධ වෙන අය වෙනවා. මහාචාර්යවරු, ආචාර්යවරු, නීතිඥයින්, විනිසුරුවන් බිහිවන ප්‍රබල පිහිටීමක් වනවා හස්ත රේඛාවේදී සුලංගිල්ලේ ඉහළ පුරුක අන් පුරුක් වලට වඩා දිග වැඩි වීමෙන් එවැනි පිහිටීමක් තිබීම අන් අයගේ සිත් වසඟ කරන පිහිටීමක් වනවා. ඒ වගේම සුලංගිල්ලේ සිරස් අතර රේඛා ඇඟිලි පුරුක් වෙන් කරන රේඛාවලට සම්බන්ධ වී ඇතනම් එම පිහිටීම ඉතා සුභ පිහිටීමක් වෙනවා. ගෑවී ඇතනම් අසුභ වෙනවා. ඉන් කියවෙන්නේ තමාගේ දක්ෂතාවන් අඩු බවයි. තම සුලංගිල්ලේ මුල් පුරුකින් ආරම්භ වී යන රේඛාවක් මැද පුරුකද කපාගෙන අග පුරුක දක්වා ගමන් කරයි නම්
ඉතා දක්ෂ ලෝ ප්‍රසිද්ධ වෙන අය වෙනවා. ඔබට මෙම පින්තූරයෙන් බලාගන්න පුළුවන් මේ සුවිශේෂී හස්තරේඛා සටහන මුල් පුරුකෙන් ආරම්භ වී ඉහළ පුරුක දක්වාම සිරස් රේඛාවක් විදියට යන රේඛාවක්. මෙය ඉතා දුර්ලභ පිහිටීමක්. ඔබටත් මෙවැනි රේඛාවක් ඇතනම් ඔබ අනිවාර්යයෙන්ම සුවිශේෂී පුද්ගලයෙකු වෙනවා. එම රේඛාවන් යම් කලකදී ඇඳෙන්න පුළුවන්. ඒ ගැන විශේෂ සැලකිලි දක්වන්න අපි ඔබට මේ ඉදිරිපත් කරන්නේ හස්ත රේඛාව තුලින් ඔබට යම් දැනුවත් වීමක් වෙන්න. විශේෂයෙන් මෙවැනි රේඛා නිතර නිතර ඇඳෙන්න පුළුවන්. ඒ වගේම ඔබේ අතලේ දැනටත් මෙම රේඛාව ඇතනම් ඔබ සාක්ෂි දරනවා ඇති ඔබේ ප්‍රසිද්ධිය ලෝ ප්‍රකට පුද්ගලයෙක් වීමේ වාග්ය හිමි බව. ඇමරිකා මැකී යයිනම් ඔබේ සියලු ප්‍රසිද්ධ වීම් ෂේවී යන පිහිටීමක්ද වෙනවා. ඒකයි අපි කියන්නේ නිතරම හස්ත රේඛාවේ රේඛා වෙනස් වෙනවා. අද තියෙන රේඛාව නෙමේ ඊළඟ සතියේ තිබෙන්නේ, ඊළඟ මාසේ තිබෙන්නේ. තමාගේ සුභ අසුභ කාලවලදී බොහෝ දුරට තමාගේ සිතුවිලිත් සමග හස්ත රේඛාවේ රේඛාවන් වෙනස් වෙන බව ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු වෙනවා. අපි මේ පෙන්වා තිබෙන්නේ සුවිශේෂ වූ රේඛාව. හැබැයි එම රේඛාව ඇද නැතිව තිබීම බොහෝ සුභ වෙනවා. බොහෝ ධනවත් පුද්ගලයන් මෙවැනි පිහිටීමක් තිබෙන අය තමයි ව්‍යාපාර ශාස්ත්‍රයේ ප්‍රබල අය වෙන්නේ. ඔවුන්ගේ සියලු කටයුතු අති සාර්ථක වීමට හස්ත රේඛා ශාස්ත්‍රයේදී පෙන්වන මන්සලකුණක් වෙනවා ව්‍යාපාරයට සහ තමාගේ ධනයේ පිළිබඳ. ඒ වගේම මැදපුරුකේ ඇද වූ රේඛා ඇතනම් එම පුද්ගලයා කම්කරු රැකියාවන් කරන අයෙකු වෙනවා. බොහෝ දාඩිය මහන්සියෙන් රැකියාවේ නිරත වීමට ඔවුන්ට සිදු වෙනවා. තමාගේ සුලඟිල්ල වෙදැඟිල්ලේ ඉහළ පුරුක දක්වා දිගනම් එය තමාගේ ආධිපත්‍ය පෙන්වන පිහිටීමක් වෙනවා. වෙදැඟිල්ල තරමටම දිගනම් බොහෝ ප්‍රබලතාවයක් දක්වනවා. ඔවුන් තමාගේ මතයට පමණක් ඉඩ දෙන අයලුම් වෙනවා. බුදුමණ්ඩලය තුල විශේෂයෙන් ඇඳෙන රේඛාවල් අතර ත්‍රිකෝණ රේඛාවක් ඒ වගේම ත්‍රිශූල රේඛාවක් පිහිටයි නම් ඉතා ප්‍රබල පිහිටීමක් වෙනවා. පිටරට හා සම්බන්ධන ව්‍යාපාරවලින් බොහෝ සුභ ප්‍රතිඵල අත් කරගන්නෝ ඔවුන් ජාත්‍යන්තර වෙළඳාම තුල බොහෝ ප්‍රසිද්ධ වෙන අය බවට පත් වෙනවා. ඒ වගේම සුලංගිල්ලේ නියපොත්තේ තමාගේ අඩසඳ පිහිටීම නිරෝගී භවී ලක්ෂණයක් වෙනවා. බලන්න ඔබේ නියපොත්ත පැත්තේ අඩසඳ විදියට සුදු පාටින් පිහිටා ඇතනම් ඔබේ සුලංගිල්ලේ එය නිරෝගී බව පෙන්වන ප්‍රධාන ලක්ෂණයක් වෙනවා හස්ත රේඛාවේදී. ඒ වගේම නියපොත්තේ නියමල ඇතනම් ළඟදීම තමාට ධනය ලැබෙන සුබ ලක්ෂණයක් වෙනවා. සුලංගිල්ලේ නියපොත්ත උල්ව පිහිටා ඇතනම් කලාත්මක කටයුතු වලින් බොහෝ සුබඵලත් වෙනවා. තමාගේ නියපොත්ත හතරැස් නම් තාක්ෂණික දැනුම ඇති අයෙකු වෙනවා. සුලංගිල්ලේ පුරුක් තුනක් අපි දක්වලා තිබෙනවා. මැද පුරුක, මුල් පුරුක සහ අග පුරුක වශයෙන් එම පුරුක් තුනට අදාළ වන ලක්ෂණ තුනක් නම් කරලා තිබෙනවා හස්ත රේඛා ශාස්ත්‍රයේදී. තමාගේ සුලංගිල්ලේ ඉහළම පුරුක මකර ලග්නයටත්, මැද පුරුක කුම්භ ලග්නයටත්, අග පුරුක මීන ලග්නයටත් වශයෙන් හස්ත රේඛාවේදී සුලංගිල්ලේ ඇඟිලි පුරුක් තුන බෙදා දක්වනවා. බුදුමණ්ඩලය අතර සිරස් රේඛා ඇතනම් එම රේඛා ධන රේඛා වෙනවා. බොහෝ ධනවතුන්ගේ මෙම රේඛාවන් අනිවාර්යයෙන්ම පිහිටෙනවා. මෙම රූප සටහනින් පෙන්වා තිබෙන්නේ ඔබේ අතලේ ඇඳෙන ධන රේඛාවන්. හොඳට බලන්න, මෙම රේඛාවන් පැහැදිලිව තිබේ නම් එය ප්‍රබල ධනයෝගයක් වනවා. මෙම රේඛාවන් ධනය ලැබෙන කාලවලදී තමාගේ අතලේ ඇඳෙනවා. ඒ ගැන විශේෂ උනන්දුවක් දක්වනවා නම් මේ ආකාරයෙන් බලන්න ඔබේ හස්තේ ඇඳෙනවාද කියලා. ඒ වගේම විශේෂයෙන්ම සටහන් කරන්න ඕනේ තමාගේ වම් මතේ ධන රේඛා තිබී දකුණු අතේ එම රේඛාවල දූපත් තිබේ නම් විශාල ධනයක් තිබී විනාශ වන පිහිටීමක් දක්වන. ඒ වගේම වම් මතේ ධන රේඛා අඩුවෙන් තිබී දකුණු අතේ ධන රේඛා වැඩියෙන් තිබේ නම්
එමගින් අදහස් වන්නේ තම උත්සාහයෙන් ජීවිතේ ජය ගන්නා අයගේ ලක්ෂණයක් වෙනවා. වම් මතේ ධන රේඛා වැඩියෙන් තිබී දකුණු අතේ ධන රේඛා අඩුවෙන් ඇත්නම් ඉන් කියවෙන්නේ තමා සතුව තිබූ ගොඩනගාගත් ධනය හෝ උපතින් ලද ධනය විනාශ කරන අයගේ ලක්ෂණයක් හස්ත රේඛා ශාස්ත්‍රයේදී. එවැනි රේඛා ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඔබ ධනය තිබේ නම් ඔබේම ධන රේඛාවල දූපත් ආකාරයේ ලකුණු 15 නම් අනිවාර්යෙන් විශාල ධන හානියකට මම්පෙත් විවර වෙන පිහිටීමක් වෙනවා. ඒ ගැන සැලකිලිමත් වෙන්න. බුදු මණ්ඩලයේ විශේෂයෙන්ම කතා වන රේඛාව තමයි විවාහ රේඛාව. ඔබ සියලුම දෙනා දන්නවා ඒ ගැන. සුලංගිල්ලේ පාමුල අපි ඔය දක්වා තිබින්නේ විවාහ රේඛාව. විවාහ රේඛාවෙන් බුදු මණ්ඩලයේ තිබීම තුළින් කියවෙන්නේ විවාහයට බුද්ධිමත්කමක් අවශ්‍ය බවයි. විවාහ රේඛාව කැඩී තිබෙන්න පුළුවන්, විවාහ රේඛාව තුළ කළු ලප තිබෙන්න පුළුවන්, විවාහ රේඛාව හොඳට පිහිටා තිබෙන්න පුළුවන්. මේ විශේෂයෙන්ම විවාහ වන අය අනිවාර්යයෙන්ම තමාගේ අතලේ පරීක්ෂා කරගත යුතුයි. මක් නිසාද යත් විවාහ රේඛාව තුළින් විවාහ සහකරුවෝ සහකාරියගේ මරණය හොඳ විවාහයක්ද නරක විවාහයක්ද කියලා අතලින් බලාගන්න පුළුවන් ප්‍රබලම ස්ථානය වන්නේ බුදු මණ්ඩලයේ පිහිටි මෙම විවාහ රේඛාවයි. විශේෂයෙන් අපි නම් කරලා තිබෙනවා ඔබට විවාහ රේඛාවන් කිහිපයක්. එමනි විවාහ රේඛාවන් කිහිපයක් ඔබේ අතලෙත් ඇති. එයින් අදහස් වෙන්නේ විවාහ 2, 3, 4 එම තියෙන රේඛාවල් අනුව වෙන විවාහයන් නෙමෙයි. බොහෝ ආදරබර පුද්ගලික යන වගයි හස්ත රේඛාවෙන් පිළිඹු වෙන්නේ. ඒ වගේම ඔබේ විවාහය ගැන කියන ස්ථානයේදී එම රේඛාවන් තිබීම තුළින් වඩා දික්ව පිහිටි රේඛාව ඔබේ විවාහය ගැන කියවෙනවා. ඒ වගේම වයස් සීමාවත් කියවෙනවා. අපි ඉදිරියේදී විවාහය හා වයස් සීමාවන් ඉදිරිපත් කරනවා ඔබට හස්ත රේඛා විශේෂ වීඩියෝවක් තුළින්. දැන් අපි ඔබට ගෙනෙන්නේ බුදු මණ්ඩලයේ සටහන් වන විවාහ රේඛාවන් අසුභව පිහිටි ආකාරයන් කීපයක්. අපි ඔබට ආකාරයන් 2 ඉදිරිපත් කරලා තිබෙනවා. මේ හොඳින් බලන්න ඕන. විවාහ රේඛාව සුලංගිල්ල පාමුලට හැරී යයි නම් එවැනි පුද්ගලයන් විවාහ නොවන අය වෙනවා. ඒ වගේම විවාහ රේඛාවක් හෘදය රේඛාව පැත්තට ගොස් තිබේ නම් විවාහය නොවීම හෝ විවාහයෙන් වෙන්වීම පෙන්වන ලක්ෂණයක් වෙනවා. විශේෂයෙන් විවාහ වුණු අය අපේ මේ වීඩියෝ බලන්න පුළුවන්. ඔබට බොහෝ වැදගත් වෙනවා මෙම කරුණ. ඔබගේ භාර්යාව හෝ සැමියාට යම් අනුතුරක් මාරක අනුතුරක් සිදුවේ නම් අපි සඳහන් කළ ආකාරයේ හෘදය රේඛාවට තමාගේ විවාහ රේඛාව ගමන් කිරීම බොහෝ මාරක වෙනවා. හෘදය රේඛාවේදී නැවතී එතන කළු තිත් ලපයක් තිබේ නම් සැමියාට හෝ බිරිඳ අනිවාර්යෙන් මරණයට පත්වෙන පිහිටීමක් වෙනවා. එම රේඛාවන් ඔබේ බිරිඳට මාරක නම් සැමියාගේ අතලේද, සැමියාට මාරක නම් බිරිඳගේ අතලේද ඇඳෙනවා. ඒ විශේෂයෙන් අනිවාර්යයෙන්ම බලාගත යුතු සලකුණක් වෙනවා විවාහ වුණ අය. ඒ වගේම ආදර සම්බන්ධතා තිබෙන අය තම පෙම්වතා හෝ පෙම්වතිය මාර කපල ගෙන දෙන පිහිටීමකුත් වෙනවා. එම කාල සීමාවේදී අතලේ ඇඳුනොත් ඒ අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. විශේෂයෙන්ම විශේෂම අවධානයක් මෙම විවාහ රේඛාව තුළ කළු ලප පිහිටීම, ඒ වගේම විවාහ රේඛාව හෘදය රේඛාව දෙසට ගමන් කිරීම, සුලංගිල්ල පාමුල කළු ලපයක් තිබීම බොහෝ මාර කපල ගෙන දෙනවා විවාහ වුණු අයට සහ ආදර සම්බන්ධතා පවත්වන අයට. ඒ වගේම සුලංගිල්ලේ ඉහළ පුරුකේ ඉතා මනාව දකුණු පැත්තට කරගවුණු සුලියක් තිබේ නම් එවැනි අය අතිශයින් බුද්ධිමත්, සෑම දෙයකින්ම මනා හසල දැනුම හිමි අය වෙනවා. ඔවුන්ගේ ආගමික නැඹුරුතාවය බොහෝ ප්‍රබල වෙනවා. සුලංගිල්ලේ සුලි පීඨා නැත්නම් බුද්ධිය හීන අය වෙනවා. අධ්‍යාපනයෙන් බොහෝ අසාර්ථක ප්‍රතිඵල
ලබනාය වෙනවා. ඒ වගේම ඉගෙන ගන්නා වයසේ සිටින දුවා දරුවන්ගේ බුද මණ්ඩලයේ හෝ සුලඟිල්ලේ කළු ලපයක් ඇත්නම් අපි මේ සටහන් කරලා තිබෙන කළු ලපයක් ඔබට බලා ගන්න පුළුවන් පින්තූරේ. එවැනි ලපයක් තිබේ නම් එම වයස් සීමාව තුළ බොහෝ දුරට අධ්‍යාපනයේ බොහෝ අසාර්ථක ප්‍රතිඵල ලබා ගන්න වෙනවා. බුද්ධි මට්ටම ඉතා දුර්වලයිගේ මෙම පිහිටීම පිහිටනවා. එහෙනම් අපි ඔබට ඉදිරිපත් කළේ අද බුදු මණ්ඩලය හා සුලඟිල්ල පිළිබඳ විස්තරයක්. අපි මේ වීඩියෝ තුලින් ඔබට බොහෝ දැනුමක් ලබා ගන්න ඇති, විශේෂයෙන් අධ්‍යාපනය හා විවාහය, ඒ වගේම ප්‍රසිද්ධිය ගැන කරුණු බොහෝ රැසක් අපි ඉදිරිපත් කරා. ඔබ මේ වීඩියෝ අනිවාර්යෙන් හොඳට නරඹන්න, ඔබගේ හස්ත රේඛාව සම්බන්ධයෙන් ඔබට යම් දැනුමක් ලබා ගන්න පුළුවන් විදිහට අපි ඉදිරිපත් කරේ. ඔබගේ දුවාගේ, පුතාගේ, බිරිඳගේ, සැමියාගේ ජීවිතය හා බොහෝ සෙයින් බැඳුණු රේඛාවල් කීපයක් අඩංගු වෙනවා බුදු මණ්ඩලයේ. අපි අදහස් දැක්වපු ආකාරයෙන් ඔබට යම් අවබෝධයක් ලැබෙන්නේ නැති, අපි සමග දිගටම රැඳී සිටින්න මෙය ඔබට අත්‍යවශ්‍යයි කියා සිතෙනවා නම් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, දන්නා අයට ෂෙයා කරන්න. අපි තවත් මෙවැනිම හස්තරේකා හා ජ්‍යොතිෂය බැඳුණු කරුණු රැගෙන නැවත අපි ඔබ හමුවනතුරු ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.